අපි සියලු දෙනාම දන්නවා මේ වෙනකොට 2024 සඳහා වික්‍රමසිංහ රාජපක්ෂ පාලනය විසින් අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ අයවැය විවාදේ යනවා. එතකොට දැන් මේ අයවැය විවාදේ යන ගමන් අපිට පේනවා රටේ භාණ්ඩවල ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ තෙල් මිල ඒවවලත් යම්කිසි ආකාරයේ මිල ගණන් වෙනස් වෙමින් තමයි අයවැය විවාදේ සිද්ධ වෙන්නේ. සමහර දේවල් ක්ෂණික ලෙස වැඩි වෙනවා. සමහර දේවල් ආණ්ඩුවට කළමනාකාරීත්වයක් කරගෙන ඒ වගේම අයවැය හදන්න කලින් Taman ඇස්තමේන්තු කරගෙන අයවැය හදන්න කලින් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් එක්ක අවුරුද්දක කාල සීමාවක් හා ඉදිරි අනාගතය වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැයක් හැටියට මුදල් අමාත්‍යාංශය ඒ පිළිබඳ කරුණු කාරණා දන්න අයවැය හදන්න සම්බන්ධ වෙන මූලික ආයතනයක් හැටියට යම් යම් තීන්දුව ගන්න ඕනේ ඕමනාවල් තිබෙනවා. නමුත් දැන් අපිට පේන්න තිබෙනවා විශේෂයෙන්ම මේ දැන් මේ අයවැය දිහා බැලුවම කිසිදු ආකාරයේ සංවිධානාත්මකව ඉදිරි දැක්මක් නැති අයවැයක් ඉදිරිපත් කරන්න ඕන හින්දා ඉදිරිපත් කරලා තිබෙන අයවැයක් හැටියට තමයි පේන්න තියෙන්නේ. මොකද සමහරු කාරණු කාරණා අපිට පේන්න තිබෙනවා අයවැය ට ඇතුළත් කරලා නැහැ. නමුත් අපි දන්නවා ජනවාරි මාසයේ ඉඳන් ලබන මාසයේ ඉඳන් සමහර බදු වැඩි කරන්න ආණ්ඩුව තීන්දු කරලා තිබෙනවා. නමුත් දැන් ඒගොල්ලෝ දැන් අයවැය ඉදිරිපත් කරන්න මාස ගණනාවකට කලින් ලෑස්ති වෙමින් තීන්දු තීරණ අරගෙන ඒ වගේම මුදල් අමාත්‍යාංශය මහ බැංකුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය ආණ්ඩුවක් ඇටියට ඒගොල්ලෝ සියලු අය මේකට සම්බන්ධ වෙලා තමයි ඉදිරි කාලය වෙනුවෙන් ඉදිරි අවුරුද්ද වෙනුවෙන් අයවැය ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ ඉදිරි අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කරන අයවැය ඉදිරිපත් කරලා විවාදය යනකොට ඒකට පිටින් සමහර දේවල් වැඩි කරනවා දැන් අපිට පේනවා. ඉතින් ඕක අයවැයට ඇතුළත් කරන්න බැරි වුණේ ප්‍රශ්නේ තමයි අපි අහන්නේ ඇයි මේ අයවැයට මේව ඇතුළත් කරගන්න බැරි වුණේ. දැන් අපි දන්නවා ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් වැට් එක 118ක් කරනවා. නමුත් අයවැය ලේඛනයේ ඒක ඉදිරිපත් කරලා නැහැ. ඊළඟට අපි දැක්කා දැන් විශේෂයෙන්ම දැන් 30 වෙනිදා දෙසැම්බර් මාසේ මේ නොවැම්බර් මාසේ 30 වෙනිදා දැන් මේ දවස් කීපයකට කලින් ගැසට් නිවේදනයක් කරලා අත්‍යවශ්‍ය භාණ්ඩවල නැවත වතාවක් ඒගොල්ලෝ බදු නැවත වතාවක් පනවලා තිබෙනවා. අපි දැක්කා විශේෂම යෝගට් එකට රුපියල් 2000ක බද්දක් පනවලා තිබෙනවා. බටර් වලට 1500ක බද්දක්, ඒ වගේම රටේ ඉන්දිය වලට රුපියල් 200ක බද්දක්, ඊළඟට මිදි වලට රුපියල් 600ක බද්දක්, ඊළඟට ඇපල් වලට රුපියල් 600ක බද්දක්, ඊළඟට බොම්බයි ලූණු වලට රුපියල් 1000ක බද්දක් නැවත වතාවක් පනලා තිනා විශේෂයෙන්ම ආනයන කරන භාණ්ඩ වලට. දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ සියලු භාණ්ඩ අපි දන්නවා අත්‍යවශ්‍ය භාණ්ඩ. දැන් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ශීඝ්‍ර ලෙස දැන් අද කියන්නේ දෙසැම්බර් පළවෙනිදා ඉඳන් වැඩිවීමක් සිද්ධ වෙලා තිබෙනවා මේ බදු නැවත පැනවීමත් එක්කම. දැන් ආණ්ඩුව එක පැත්තකින් කියනවා දැන් මේ අයවැය අරහා අපිට සහන ලබා දෙන්න උත්සාහ කරනවා, අපි මේ රටේ ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න තමයි උත්සාහ කරන්නේ කියලා. ඒත් එහෙම කියන ගමන්ම අනිත් පැත්තෙන් රෑ 12 වෙනකොට ගැසට් එක ගහනවා සියෝ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ එදිනෙදා පාවිච්චි කරන අපේ ළමයින්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙන්න, ළමයින්ගේ පෝෂ්‍යදායි ශක්තිය වර්ධනය කරන්න ඒ ලබා දෙන ආහාරවලට තමයි මේ ටැක්ස් එක ආයි වැඩි කරන්නේ. එතකොට දැන් අපිට පේන්න තිබෙනවා කිසිම සැලසුමක් නැහැ. දැන් අයවැය සඳහන් වෙනවා ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් රජයේ සේවකයන්ට රුපියල් 10000ක දීමනාවක් ලබා දෙනවයි කියලා. දැන් ඒ 10000 දීමනාව ලබා දෙනකොට වැට් එක 118ක් කරලා ඊළඟට දැන් අද ඊයේ ඉඳන් ඒ කියන්නේ දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් මේ කිව්ව අත්‍යවශ්‍ය භාණ්ඩ අපේ පෝෂ්‍යදායි ශක්තිය වර්ධනය කරන මේ භාණ්ඩ වලට නැවත බදු පනවලා තියෙනවා. ඉතින් ඒක තුල අර රුපියල් 10000 ලැබෙන්න කලින්ම රුපියල් 15000ක අපේ වියදම වැඩි කරලා තියෙන්නේ. දැන් මේ 10000 වැඩි කරනවා කියලා අයවැය කියනවා ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් ඒ 10000 අතට හම්බෙන්න කලින් දැන් මේ දෙසැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ආයි ටැක්ස් එක දාලා ආයි වැඩි කරලා. දැන් ඇපල් ගෙඩිය රුපියල් 300කට වඩා ඉහළ යනවා. මිදි ග්‍රෑම් 100ක් ගත්තොත් රුපියල් 600ක් 700ක් විතර වගේ වෙනවා. දැන් බටර් එක ආයි වැඩි වෙනවා. චීස් එක ආයි වැඩි වෙනවා. බොම්බයි ලුණු වැඩි වෙනවා. ඉතින් මොකද්ද මේ වැඩි කිරීමේ තියෙන සාධාරණත්වය? අපිට පේන තියෙනවා මේ වැඩි කිරීම අපිට පේනවා මේගොල්ලෝ පඩි වැඩි කරනවායි කියලා 10000 අපිට පෙන්නලා අපි අතින් තව රුපියල් 20000ක විතර මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න දැන් වෙනකොට මේ බදු මුදල් වැඩි කරලා තිබෙනවා. අපිට කියනවා 10000ක් වැඩි කරනවායි කියලා අනිත් පැත්තෙන් රුපියල් 20000කට විතර වගේ භාණ්ඩවල වටිනාකම 20000කින් විතර වගේ භාණ්ඩවල වටිනාකම ඉහළ ගිහිල්ලා තියෙනවා.
තොර අපිට පේනවා මේ අයවැය බැලුවම කිසිදු ආකාරයේ සැලසුමක් නැතුව කිසිදු ආකාරයේ ජනතාවට යම් සහනයක් හෝ යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි කියන එක මේක පැහැදිලි වෙනවා මේ ආණ්ඩුව එන්න එන්නම ජනතාවගේ පිටින් මේ දරිද්‍රතාවය වැඩි කරනවා දැන් අපිට පේන්න තිබෙනවා විශේෂයෙන්ම හොඳට මතක තියාගන්න දැන් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා පෝෂ්‍යදායි ආහාරවල බඩු මිල ගණන් එන්න එන්න වැඩිවීම තුල මොකද වෙන්නේ වෙන්නේ මන්ද පෝෂණය වැඩි වෙනවා දැනටම අපි දැකලා තිබෙනවා මහා බැංකුව විශේෂයෙන්ම ලෝක බැංකුව වාර්තාවේ ලෝක බැංකුව අගෝස්තු මාසේ ජූලි මාසේ නිකුත් කරපු වාර්තාවේ මොකද්ද ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ කියනවා 2019 11.3% තිබුණු දිලිඳුකම 2022 වෙනකොට 25% ඉහළ ගිහිලා තියෙනවා ඒ කියන්නේ රටේ ජනතාවගෙන් ලක්ෂ 55ක් දරිද්‍රතාව රේඛාව යට ජීවත් වෙන්නේ දුප්පත්කමින් පෙළෙන අය ඒ කියන්නේ ජනගහණයෙන් 4න් එකක් අපේ රටේ ජනගහණයෙන් 4න් එකක් ජීවත් වෙන්නේ දුප්පත්කමින් එතකොට එන්න එන්න දුප්පත්කම වැඩි වෙනවා දැන් එතකොට ඊළඟට දවසකට ආදායම කීයද මේ ලක්ෂ 55යි ලෝක බැංකුව කියනවා ඩොලර් 3.65යි දවසකට ඒ කියන්නේ දවසක ආදායම රුපියල් 1100යි රුපියල් 1100යි රුපියල් 1100ක් අරගෙන මේ තිබෙන දැන් ඒ අරගෙන මේ තිබෙන භාණ්ඩවල මිල ගණන් හැටියට තුන් වේල කන්න පුළුවන් තුන් වේල කන්න බෑ දැන් අපි දන්නවා ඊළඟට විශේෂයෙන්ම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා වේල් දෙකයි කන්නේ සමහර අය එක වේලයි එතකොට මේ අත්‍යවශ්‍ය හා පෝෂ්‍යදායි ආහාර වල මිල ගණන් වැඩි කරන්න මොකද්ද තියෙන්නේ අපේ ආදායම මාර්ග වැඩි වෙන්නේ නැහැ රුපියලේ රුපියලේ අගය වැඩි වෙන්නේ නැහැ එතකොට අපිට භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ තිබෙන හයිය ක්‍රය ශක්තිය එන්න එන්න අඩු වෙනවා එතකොට ක්‍රය ශක්තිය අඩු වෙනවයි කියලා කියන්නේ රටේ මන්ද පෝෂණය වැඩි වෙනවා පෝෂ්‍යදායි ආහාර වේලක් අපේ දුවදරුවන්ට අරගෙන දෙන්න බෑ එතකොට අපිට පේන්න තිබෙනවා ජනාධිපතිතුමා ලෝක වටේ යනවා ජනාධිපතිතුමා ලෝක වටේ ගිහිලා එතුමා පෝෂ්‍යදායි ආහාර වේලවල රස බිඳිනවා රටේ බහුතර ජනතාවක් Tamanගේ දූදරුවන්ට පෝෂ්‍යදායි ආහාරයක් දී ගන්න බැරුව රටේ එන්න එන්න මන්ද පෝෂණය වැඩි වීගෙන යන තත්ත්වයක් අපිට දකින්න ලැබෙනවා මේක ඉතාම භයානක ප්‍රවණතාවයක් කියලා අපි කියන්න කැමතියි මොකද අපිට පේන්න තිබෙනවා දැන් එළවලු මිල අපි දන්නවා දැන් දෙහි කිලෝ එකක් රුපියල් 3000කට ගිහිල්ලා 3000කට එළවලු මිල ඉතාම ශීඝ්‍ර ලෙස වැඩි වීගෙන යනවා. නමුත් අපි ගිහිල්ලා බැලුවොත් විශේෂයෙන්ම නගරබද ජීවත් වෙන ජනතාව ඉතාම මේ එළවලු මිල ශීඝ්‍ර ලෙස වැඩි වීමට අද ඔවුන්ට මුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. නමුත් අපි බැලුවොත් ඒක යම් ප්‍රමාණයක ගම්බද බැලුවොත් ඒක යම් ප්‍රමාණයකට ඒ නගරබදත් එක්ක සංසන්දනය කරනකොට ඉතින් 100ට 100කට වඩා වැඩි ප්‍රමාණයකින් එළවලු මිල වැඩි වෙලා තිබෙනවා. ඒතකොට මේවා පාලනය කරන්න මේවා හැසිරවීම සඳහා කිසිදු ආකාරයේ යාන්ත්‍රණයක් ආණ්ඩුවට නැති වෙලා තිබෙනවා. මොකද ආර්ථික අර්බුදයක් අපි ජීවත් වෙනවා. ජනතාවගේ අතේ මුදල් නැහැ. ජනතාවගේ අතේ මුදල් වියදම් කරන්න පුළුවන් භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රය ශක්තිය අද අඩු වෙලා තිබෙනවා. රුපියලේ අගය අඩු වෙලා තිබෙනවා. ඒ සියලු දේවල් වල අවසාන බර වැටෙන්නේ ජනතාවගේ ජීවන බරට. ඒතකොට ජීවන වියදම දවස ගාන වැඩි වීගෙන යනවා. නමුත් මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ජනතාවට එදිනෙදා අවශ්‍ය වූ භාණ්ඩවල මිල ගණන් හරි අඩුම ගානේ පාලනය කරන්නවත් ආණ්ඩුවට යාන්ත්‍රණයක් නැති වෙලා තිබෙනවා. ඉතින් අපිට පේනවා අර්බුදයේ දවසින් දවස මෝරනවා. දවසින් දවස අර්බුදයේ වැඩි වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හැම එකක් විදුලිය වෙන්න පුළුවන්, ජලගාස්තු වෙන්න පුළුවන්, තෙල් මිල වෙන්න පුළුවන්, අනිකුත් අපි ආහාර පාන වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. අපේ ජීවිතවලට අවශ්‍ය අපේ ඉදිනෙදා කටයුතු වලට අවශ්‍ය සමහර වෙලාවට අපි හඳුන්වන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 100ට 150කින් 200කින් විතර වගේ අද ඒ වල බඩු විලත් අද වැඩි වෙලා තිබෙනවා. ඉතින් ජනතාවගේ ක්‍රය ශක්තිය එන්න එන්න අඩු වීගෙන යනවා. ඒ අඩු වීමේ ප්‍රවණතාවය තමයි රටේ මන්ද පෝෂණය වැඩිවීම, රටේ දුප්පත්කම වැඩිවීම. ඉතින් රටේ මන්ද පෝෂණය හා දුප්පත්කම වැඩි වෙනවයි කියලා කියන්නේ රට එන්න එන්න පහළට යනවා. රටේ එන්න එන්න කලබලකාරී තත්ත්වය හා සමාජ විරෝධී ක්‍රියාවන් එන්න එන්න රට තුළ වැඩිවීමේ ප්‍රවණතාවයක් අපිට මේ වෙනකොට අපිට දකින්න ලැබෙනවා. ඉතින් අපිට පේනවා ආණ්ඩුවේ ආර්ථික සැලසුම්, ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාවලි, අයවැය ඉදිරිපත් කරාට අයවැය විවාද යන අවස්ථාවලදීම අනිත් පැත්තෙන් ආණ්ඩුව
දවස ගානේ භාණ්ඩවල මිල ඉහළ දමමින් ජනතාවට තව තව පීඩාකාරී හා බර පැටවීමේ ක්‍රියාවලියක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඒ වගේම තමයි අපිට ඊළඟට අපි දැක්කා විශේෂයෙන්ම ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමා නිතර නිතර කතා කරනවා මේ විවස්ථාදායක සභාවේ කාර්යභාරය පිළිබඳව. අපි දැක්කා දැන් පාර්ලිමේන්තුව තුල විශේෂයෙන්ම පෞගෙනදා ඇතිවෙච්ච සිදුවීම් එක්ක ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයා අර මන්ත්‍රීවරුන්ගේ විනය ක්‍රියාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න එතුමාගේ තීන්දුව ප්‍රකාශයට පත් කරා. ඒතොර අපිට පේනවා විවස්ථාදායකේ සභාවේ ප්‍රධාන හැටියට කතානායකවරයා කිසිදු ආකාරයේ සාධාරණත්වයක් නොමැතිව ක්‍රියා කරනවා කියලා අපිට දැන් පේන්න තිබෙනවා. මොකද මේ මන්ත්‍රීවරු තුන්දෙනාගේ විනය සම්බන්ධයෙන් පත්වරපු කමිටුව ඒ කමිටුව ගත්ත තීන්දුව නෙමෙයි කතානායකවරයා ක්‍රියාත්මක වුණේ. ඒතොර ඒ කමිටුව තීන්දුවක් ලබා දීලා තිබෙනවා සියලුම ඒකට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරුන්ව කැඳවල සාක්ෂි සටහන් කරගෙන ඒකමතිකව ගත්ත තීන්දුවක්. ඒතොර විනය කමිටුව ඒකමතිකව ගත්ත තීන්දුවක් කතානායකවරයා නැවත වතාවක් වරප්‍රසාද කමිටුවට දාලා ඒ වරප්‍රසාද කමිටුවේ ආණ්ඩුවට තිබෙන බලය වැඩි හින්දා ඒ තීන්දුව නැවත වතාවක් ආපසු හරවලා තිබෙනවා. ඉතින් ඒක තුල පේන තිබෙන්නේ රටේ විවස්ථා සභාවේම සාධාරණත්වයකින් ක්‍රියා කිරීම සාධාරණත්වයකින් ක්‍රියා කරන්නේ නැත්නම් රටේ විවස්ථාව හදන නීතිය හදන තැනම සාධාරණත්වය අපිට බලාපොරොත්තු වෙන්න බැරි නම් අපි කොහොමද මේ රටේ සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නේ? මේ රටේ ජනතාවට නීතිය ආධිපත්‍ය හරහා සාධාරණත්වයේ ඉෂ්ට වෙයි කියලා මොකද්ද තිබෙන අපිට මොකද්ද තිබෙන අපිට මොකද්ද අපිට ලැබෙන ඒකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේ? විවස්ථාදායක සභාව තුළම ඒ විවස්ථාදායක සභාවේ කතානායකවරයා ප්‍රධානියා හැටියට ඒක තුල මන්ත්‍රීවරු සම්බන්ධයෙන් එතුමා සාධාරණත්වයකින් ක්‍රියා කරන්නේ නැත්තම් ඒක තුලට ජනාධිපතිතුමා තමන්ගේ බලපෑම් කරලා විවස්ථාදායක සභාවේ තීන්දු තීරණ වෙනස් කරන්න ජනාධිපතිවරයා මැදිහත් වෙලා වැඩ කරනවා නම් රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳව කවර කතාද කියලා අපිට අහන්න වෙනවා. මේ රටේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාවට මේ රටේ මහජනතාවට ඒ නීතිය ආධිපත්‍ය ලැබෙයිද කියලා ගැටලුව ප්‍රශ්නය අපි ඉදිරියට අපිට තියෙනවා. නමුත් අපිට පේන තියෙනවා විශේෂයෙන් ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය තුළ එතුමා අධිකරණයට ගරු කරන්නේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවට ගරු කරන්නේ නැහැ. එතුමාගේ ගෝලියවත් රටේ නීතියට ගරු කරන්නේ නැහැ. ඒ සියලු දේවල් කඩා බිඳගෙන අද ආණ්ඩුව වැඩ කරන ආකාරයේදී අපේ අස්පන අපිට පේන්න තිබෙනවා. විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාගේ රජයේ ලබා දීපු අධිකරණය ලබා දීපු ඒ ආර්ථික ඝාතකයන්ට එරෙහිව අධිකරණය ඒ ලබා දීපු ඓතිහාසික නඩු තීන්දුව පාර්ලිමේන්තුව තුළ ඒක ඉදිරිපත් කරනකොට විපක්ෂ නායකයලතුමා ළඟට ඇවිල්ලා ඒක උදුරන් දුවන්න තරම් විවස්ථාදායක සභාවේ මැර මන්ත්‍රීවරු මේ ආණ්ඩුව නඩත්තු කරනවායි කියන එක අපිට පේන්න තිබෙනවා. ඒතර පේන්න තිබෙන කතානායකවරයාගේ භූමිකම්ප මේක තුළ තිබෙන භයානකම දේ තමයි මේ රටේ ජනතාවගේ අපේක්ෂා භංගත්වයේ වැඩිවීම. ඒ අපේක්ෂා භංගත්වය තමන් විශ්වාස කරන ආයතන නීතිය ආධිපත්‍ය ඇති කරන ආයතන රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන රටේ නීතිය හදන ආයතන ඒ පිළිබඳව තීන්දු තීරණ ගන්න මෙවැනි ආයතනවල ක්‍රියාකාරීත්වය අර්බුදයකට යනවනම් ඒ ක්‍රියාකාරීත්වය අර්බුදයකට යාම තුළ රටේ ජනතාවගේ විශ්වාස භංගත්වය ඇතිවීම ඉතාම භයානකයි. ඒක තමයි තියෙන්නේ. ඒ අරගලය පෞගිය කාලේ ඇති වුණෙත් මේ රටේ එදා මේ රට තුළ ඇති වෙච්ච ජනතාවගේ හදවත් තුළ ඇති වෙච්ච විශ්වාස භංගත්වයක් උඩ නැවත වතාවක් මේ ක්‍රියාත්මක වෙන්නේ ජනතාව අතර නැවතේ විශ්වාස භංගත්වයේ ඇතිවීම තමයි කියන එක මම කියන්න කැමති. මොකද පාර්ලිමේන්තුව සාධාරණත්වයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් රටේ නීති ආධිපත්‍ය ඇති වෙන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන හා රටේ දේශපාලඥයන් විනිවිදභාවයකින් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔවුන්ට අවශ්‍ය විදියට නීතිය එහා මෙහාට කරලා නීතියේ නවලා තමන්ට අවශ්‍ය තීන්දුව තීරණ ගන්න ඔවුන් වැඩ කරනවා නම් රටේ මහජනතාව තුළ විශ්වාස භංගත්වයක් ඇතිවීම නවත්තන්න බෑ. ඒ විශ්වාස භංගත්වය ඇතිවීමේ ප්‍රතිඵලය තමයි ජනතාව වීදිවලට ඇවිල්ලා සටන් කරන්න පටන් ගන්න එක. ඉතින් අපිට පේනවා නැවත වතාවක් මේ වික්‍රමසිංහ රාජපක්ෂ පාලනය රටේ ජනතාවගේ හිත් තුළ විශ්වාස භංගයක්
ඇතිවීම සඳහා වූ ක්‍රියාත්මක වෙමින් අද පවතිනවා. පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාගේ ක්‍රියාකාරීත්වයේ කිසිම සාධාරණත්වයක් නැහැ. ඔහු පාර්ලිමේන්තුවේ තිබෙන ස්ථාවර නියෝගවලට අනුව නෙමෙයි ඔහු වැඩ කරන්නේ. ඔහුට අපිට පේනවා එක්කෝ ජනාධිපතිවරයාගේ බලපෑම, එහෙම නැත්නම් පොහොට්ටුවේ බලපෑම උඩ තමයි ඔහු වැඩ කරන්නේ. අධිකරණයට ස්වාධීනව වැඩ කරන්න දෙන්නේ නැහැ. අධිකරණය ඡන්ද ගැන කතා කරනකොට ඡන්ද විභාග වෙමින් පවතනකොට ජනාධිපතිවරයා ගිහිලා පාර්ලිමේන්තුවේ කියනවා ලබන අවුරුද්දේ එන්නේ ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි කියලා එතුමා කියනවා. මේ පළාත් පාලන මැතිවරණේ ඡන්ද විභාගය වෙනවා අධිකරණේ. දැන් හෙට අනිද්ද වෙනකොට ඒ තීන්දුව ලබා දෙනවා. ජනාධිපතිතුමා ඒක ගැන කියන්නේ නැහැ. ඒක ගැන කියන්නේ නැතුව ජනාධිපතිතුමා මැතිවරණ කොමසාරිස්ගේ ක්‍රියාව එයා ඇඟට අරගෙන තියෙනවා. එයා දැන් මැතිවරණ කොමසාරිසුත් වෙලා තියෙනවා. මොකද එයා තමයි ඡන්ද වල දින නියම කරන්නේ. දැන් අපි දන්නවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් මාසයේ වෙනකොට නාම යෝජනා අනිවාර්යෙන්ම ජනාධිපති මැතිවරණය වෙනුවෙන් කැඳවන්න ඕනේ. ඒක ජනාධිපතිතුමා කියන්න අවශ්‍ය නැහැ කවදද ඡන්ද තියන්නේ කියලා. ඒක ජනාධිපතිතුමාගේ රාජකාරියකුත් නෙමෙයි. ඡන්ද තියෙන රාජකාරිය ඡන්දය කවදද තියන්නේ කියලා තීන්දුව කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව. ඒ මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය වටපිටාව ජනාධිපතිතුමා අවශ්‍ය මුදල් ටික දෙන්න ඕනේ. ඒකයි ජනාධිපතිතුමාගේ වගකීම. එහෙම නැතුව මම ලබන අවුරුද්දේ අර ඡන්දේ තියෙනවා, මම ලබන අවුරුද්දේ මේ ඡන්දේ තියෙනවා කියලා එයා ඡන්දේ තියන්න ඕනාවක් නැහැ. ඒක ජනාධිපතිතුමාගේ ක්‍රියාපටිපාටිය නෙමෙයි. එයාගේ වගකීමක් නෙමෙයි. ඡන්දේ තියෙන වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමට. ජනාධිපතිතුමාගේ වගකීම තමයි ඒ ඡන්දේ තියන්න අවශ්‍ය පරිසරය හා මූල්‍යමය සහයෝගය මැතිවරණ කොමිසමට ලබා දීම ගැන. ජනාධිපතිතුමා ඒක කරන්නේ නැහැ. යාගේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණයේ කල්ගියේ ජනාධිපතිවරයා බලහත්කාරයෙන් පළාත් පාලන මැතිවරණයට ලබා දිය යුතු මුදල ලබා දුන්නේ නැහැ. දැන් අධිකරණය කිව්වා මුදල් ටික දෙන්න කියලා ලේකම්වරයාට. නමුත් ජනාධිපතිවරයා මුදල් නැමැතිවරයා හැටියට ඒ මුදල් ටික නොදී නවත්ත ගත්තා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි පළාත් පාලන මැතිවරණයේ කල් ගිහිල්ලා තවම ඒක විශේෂාධිකරණයේ නඩු ආන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතොර ජනාධිපතිවරයා තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය වන විදියට ක්‍රියාත්මක කරන්නේ. ක්‍රියාව එයාගේ ක්‍රියාව අපිට පේන්න තියෙන්නේ. ජනාධිපතිතුමරයා තමයි මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේ, මේ රටේ අධිකරණයට බලපෑම් කරන්නේ. ඒ සියලු දේවල් නීතිය අතට අරගෙන වැඩ කරන්නේ ජනාධිපතිවරයා කියන එක ඉතාම මනාව පෑදී අපිට පේන්න තිබෙනවා. මොකද අපි දැක්කා ව්‍යවස්ථාදායක සභාව එයා ඇවිල්ලා කියනවා ඒක ඇවිල්ලා එයාට අයිති දෙයක් කියලා. අපි සියලු දෙනාම දන්නවා ව්‍යවස්ථායක දායක සභාව පාර්ලිමේන්තුවේ 21 වෙනි සංශෝධනය අරහා අපි ස්ථාපිත කළේ ස්වාධීනව වැඩ කරන ආයතනයක්. ඒක ව්‍යවස්ථාදායක සභාවට අයිතිත් නැහැ, ඒක ඇවිල්ලා විධායකට අයිතිත් නැහැ. එතකොට ඒක ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හැටියට ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරලා ඒ ව්‍යවස්ථාපිත මණ්ඩලයට පවරලා තියෙනවා. එතකොට දැන් ඒකේ බලය ජනාධිපතිතුමා තමන්ට අවශ්‍ය තීන්දුව తీරන ඒගොල්ලෝ ගන්නේ නැත්නම් ඒක දැන් තමන්ට අයිති දෙයක් කියලා ජනාධිපතිතුමා දැන් ඒගොල්ලන්ගමත් යටපත් කරගන්න උත්සාහ කරනවා. තාම භයානකයි. අපිට පේනවා මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයේ දියා බලනවා. අපි සියලු දෙනාම දන්නවා ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඔහු මේ රටේ මහජන දර්ථානතාවගේ ඡන්දයෙන් බලයට පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි. ඒතකොට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට ඔහුගේ ක්‍රියාව දියා අපිට බැලුවම පේනවා ඔහු ඉතාම මේ රටේ ව්‍යවස්ථාදායක සභාවට එක පැත්තකින් බලපෑම් කරනවා, අධිකරණයට බලපෑම් කරනවා, අනිත් පැත්තෙන් ඇවිල්ලා ව්‍යවස්ථාපක මණ්ඩලයට ඔහු බලපෑම් කරනවා, පාර්ලිමේන්තුවට බලපෑම් කරනවා. ඒ සියලු දේවල් තමන් විධායකයා හැටියට තමන්ට ව්‍යවස්ථාවේ තිබෙන තමන්ට තිබෙන විධායක බලතල පාවිච්චි කරලා අනිසි ලෙස මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහා ගිහිල්ලා එයා බලයක් ආරෝපණය කරමින් මේ රට පාලනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මං හිතනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින සියලුම සිවිල් සංවිධාන හා මානව හිමිකම් සංවිධාන හා දේශපාලන පක්ෂවලට සියලු දෙනාටම වගකීමක් තියෙනවා ජනාධිපතිතුමාගේ මේ විවුරුව ඒකට එරෙහිව නැගී සිටින්න. මොකද එහෙම නැති වුණොත් මේ ජනාධිපතිතුමා අපිට පේන තිබෙනවා තමන්ට නැති බලයක් ආරෝපණය කරමුන් සියලු දේවල් යටපත් කරමින් අද ඒකාධිපති ගමනකට යන්න පුළුවන් වටපිටාවක් ඔහු හදමින් පවතිනවා. ඒ වටපිටාවට අවශ්‍ය සියලු කරුණු කාරණාවල් අපිට පේන්න තිබෙනවා. පොහොට්ටුවේ ඉන්න මන්ත්‍රීවරු
අද දේශපාලනික වශයෙන් විනාශ වෙලා ඉන්න දේශපාලනික වශයෙන් ජනතාව අතරට යන්න බැරි වෙලා ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඔහුගේ මේ ක්‍රියාකලාපයට ලැබෙමින් පවතිනවා ඒක තමයි දීමන විතරම අනතුරුදායක තත්ත්වය ඉතින් අපි නැවත වතාවක් අවධාරණය කරනවා මේ රටේ සිවිල් හා අනිකුත් දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයාගේ මේ තිබෙන විවුරුවට එරෙහිව සියලු දෙනාම පෙළ ගැසෙන්න ඕනේ කියන එක බොහොම ස්තුතියි